आदरणीय दूल पुताल कौदार मम की सती कीलून लसन का मम दवा हेमोम हदाति हदप समहार मट पिंतूरा तेवल मत हरिम सतुट एवं देखला अभी अदा लसन पुंच कथांदर की गिनगमुद हाई अभी हेमोम वगे बत खनवा नेद मगे दूल पुताल दवाद अभी तो बत खन एव वाय महंसी वेन्नोन कीला एवा फल करला आदर बलाने वतुर दाने पोर दाने ईट पास एट फल वेला हाल वेला ईट पास अपे गेदर टावम अम्मा उल दुर्नम तमा अपीट रसम रस बात हम वेमने एव बवनायट अपि कियनवा गोविया कियला समहर दूल पुताला एक गैन दन्नवात ऐतिने देखलात ऐति आव ඔන්න අපේ ජේසුස් වහන්සේ ගෝවියා එහෙම නැත්නම් වපුරන්න ගැන ලස්සන පුංචි කතන්දරයක් නැත්නම් උපමාවක් කියලා දුන්නා. මේ උපමාව තියෙන්නේ ශුද්ධ වූ බයිබලයේ අලුත් ගිවිසුමේ ශුද්ධ වූ මතෙව් තුමාගේ සුභාරංචියේ 13 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් 9 වෙනි පදේ වෙනකන් මගේ දුවල පුතාලා ඒ කොටස කියවලා බලන්න ආසයිද ඒ කතාව බලලා ඉන්න? එහෙනම් අපි බලලයිමුකෝ වපුරන්නාගේ උපමාව යේසුස් වහන්සේ එක් දවසක් ලස්සන කතන්දරයක් කියන්න ඉඳගත්තා. උන්වහන්සේ අසලට හුඟක් අය එකතු වුණා කතන්දරේ අහන්න. උන්වහන්සේ මෙන්න මේ කතාව කිව්වා. එකමත් එක රටක හිටියා වපුරන්නේ. එයා වී හැම තැනම වපුරමින් ගමන් කරා. සමහරක් ඒවා පාරේ වැටුණා. ඒව පයට පෑගුණා. සමහරක් වී කුරුල්ලෝ ඇහිඳගෙන ගියා. සමහරක් බීජ ගල්වල වැටුණා. ඒවා පැලවෙන්න උත්සාහ කරත් හුඟක් තද රස්නේ නිසා ඒවා මැරිලා ගියා. පැලවෙන්න බැරි වුණා. තව කොටසක් කටු පඳුරු වලට වැටුණා. ඒව පැල වුණත් කටු ඇනිලා පැල මැරිලා ගියා. තව කොටසක් සරු පසේ වැටුණා. ඒව එක එක විදිහට සරුවට පළ දාව දුන්නා අර වපුරපු ගොවියට. දැක්කා නේද ඒ කතාව? මොකද උනේ? වපුරන්නවි වපුරද්දි එක එක තැන්වල වී වැටුණා. එහෙම නේද? ඒවා පාරේ ගල් ගොඩවල් වල උඩ කටු පඳුරු වල අන්තිම ටික කොහෙටද වැටුනේ? සරු පොළවේ. හැම තැනම වැටුනේව වැවුණද? නෑ නේද? සරු පසේ වැටිච්ච ඒවා විතරක් හොඳට පැලුණා. අර වපුරපු එක්කෙනාට ඒකෙන් හොඳ ආස්වැන්නක් හම්බ වුණා. ඒ කොහොමද එහෙම උනේ? ඒ සරු පසේ අර බීජ හැදෙන්න ඕන වතුර, පස්, ඉරේලිය මේ හැමදේම හරිම ගානට තිබ්බ නිසා. එහෙම නේද? අනිත් තැන්වල ඒ දේවල් හරි ගානට තිබුණාද මගේ දුවේ පුතේ? නෑ. සමහර තැන්වල රස්නේ වැඩි. සමහර තැන්වල පස් නෑ. සමහර තැන්වල වතුර නැහැ. මගේ දුවේ පුතේ, අපේ ජේසුස් වහන්සේ මේ උපමාවේ තියෙන බීජ එහෙම නැත්නම් වී වලට සමාන කරනවා ජේසුස් වහන්සේගේ දේව වචනය. එහෙම නැත්නම් උන්වහන්සේ අපිට කියලා දෙන දේවල්. පාරේ වැටුණ බීජ වගේ තමයි සමහර අය. දේව වචනේ අහනවා. මේ අහනවා, මේ අමතක කරනවා. ඒකනේ පාර වැටිච්ච ඒවට මොකද උනේ? කකුල් වලට පෑගිලා විනාශ වුණා. තව කොටසක් කුරුල්ලෝ අරන් ගියා නේද? දැක්කනේ මේ කතාවේ කොටස තිබුණා. ඒ වගේ අයට දේව වචනේ මතක හිටින්නේ නැහැ. ඒ විදිහට ජීවත් වෙන්නෙත් නැහැ. ජේසුස් වහන්සේ හිටියද කියලා සමහරක් වෙලාවට එයාලට අමතක වෙනවා. ඊළඟට කොහෙටද වැටුනේ? ගල් ගොඩ උඩට. ඒ වගේ අය අපි අතර ඉන්නවා. ඒවට මොකද උනේ? ගල් උඩ වැටිලා ටිකක් පැලවෙන්න උත්සාහ කරා. පැලවෙන්න පුළුවන් වුණාද? මොකද උනේ?
අවුවේ රස්නේ වැඩි වෙද්දී ගල රත් වෙනකොට ඒ බීජ මැරිලා ගියා. අපි අතර සමහරක් අය දේව වචනය හොඳට අහගන්නවා. ඔළුවටත් දාගන්නවා. හැබැයි ටික දවසයි මතක තියෙන්නේ. අර අවුවට මැරිලා ගියා වගේ අර බීජ උන්වහන්සේ කියපු දේවල් අමතක කරලා දානවා. අමතක වෙලා යනවා. තව ටිකක් කොහෙටද වැටුනේ? කටු පඳුරු වල. ඒවට මොකද වුනේ? පස් තිබුණු නිසා බීජ පස් යටට ගිහිල්ලා පැලුණා. හැබැයි කටු පඳුරේ ඊට වැඩිය ලොකුවට වැවුණා. එතකොට අර කටු උඩට වැවිලා ඒ උල් කටු ඇනිලා අර පැලවෙච්ච බීජ මැරිලා ගියා. ඒ කියන්නේ සමහරක් අය දෙවියන් වහන්සේ කියන දේවල් අහලා ඒ විදියට හොඳින් ජීවත් වෙනවා. හැබැයි අපිට එනවානේ පුංචි පුංචි කරදර, ප්‍රශ්න, කරදර, පොඩි පොඩි දේවල් එනකොට ඉක්මනින් අමතක කරනවා. ඒ නිසා දේව වචනයට වඩා කරදර උඩට එනවා. අන්තිම ටිකට මොකද වුනේ? හොඳ සරු පොළවේ වැටුණා. ඊවට මොකද වුනේ? හරිම ලස්සනට වැවිලා අර වපුරපු කෙනාට හොඳ අස්වැන්නක් දුන්නා. සමහරක් ඒවා 100ක්, සමහරක් ඒවා 60ක්, සමහරක් ඒවා 30ක්. ඒ කියන්නේ එක එක ප්‍රමාණ වලින් ඒ උනාට අස්වැන්නක් දුන්නා. ඒ කියන්නේ දේව වචනය අහලා මුළු හදවතින්ම පිළි අරගෙන ඒ විදිහට ජීවත් වෙන අය තමයි ඒකට සමාන කලේ. එයාලා හැම වෙලේම දෙවියන් වහන්සේ කියලා දීලා තියෙන විදිහටයි ඉන්නේ වැඩ කරන්නේ. කරදර, ප්‍රශ්න එන වෙලාවට තව තවත් උන්වහන්සේට ලං වෙනවා. දේව වචනය අමතක කරන්නේ නැ මොන වෙලාවෙවත්. ඉතින් ඔන්න ජේසුතුමා මේ කතාව කියලා කිව්වේ අපි හැමෝටමත් අර සරු පොළවේ වැටිච්ච බීජ වගේ වෙන්න කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය පරිස්සමෙන් හොඳින් අහගන්න. ඒක අමතක කරන්න එපා. අමතක කරන්නේ නැතුව හැම වෙලේම හදවතේ මතක තියාගන්න. ඒ වගේම දේව වචනය කියන විදිහටම ජීවත් වෙලා ඵලදායි, එහෙම නැත්නම් හොඳ ලස්සන අනිත් අයට වැඩදායි කෙනෙක් වෙන්න කියලා. මෙතනදී අපි හැමෝම එක වගේ වෙන්න ඕනේ කියලා ජේසුස් වහන්සේ හිතන්නේ නැහැ. එක එක අය එක එක ප්‍රමාණයට තමයි ඵල දරන්නේ. අර බයිබලෙත් එහෙම තියෙනවනේ. එහෙම නේද? ගස්වලත් සමහරක් අතුවල පළතුරු ගොඩාක් එනවා. තව සමහරක් ඒවල පළතුරු ටිකයි එන නේද? ඒ වුණාට ඒ දෙකම ඒකේ පුළුවන් උපරිමයටම ඵල දරලයි තියෙන්නේ. සමහරක් අය වැඩියෙන් දේව වචනය අහගෙන හොඳින් ජීවත් වෙනවා. සමහරක් අය අඩුවෙන් ටිකක් දේව වචනය ඇහුවා ඒත් එයාලා හොඳින් ජීවත් වෙනවා. එහෙමනේ. මගේ ආදරණීය දුවල පුතාලා ඒ වගේ දේව බය ඇතුව, ඒ වගේම උන්වහන්සේට කීකරුව, උන්වහන්සේගේ වචනයට කීකරුව දුවල පුතාලගේ ජීවිතය හුඟක් ලස්සනම අරගෙන යන්න ඕනේ. අනිත් අයට පේන්න ගන්නවා එතකොට ඔයාලා ජේසුස් වහන්සේ තුල අස්වැන්න නෙලනවා. එහෙම නැත්තම් උන්වහන්සේ තුල පුතාලා සරු ගහක් වෙලා කියලා. ඉතින් ඔයාලා මේ කතාවෙන් අන්න ඒක තමයි ඉගෙන ගන්න ඕනේ. අපි පුංචි ලස්සන වැඩක් කරමුද? මේ පේනවද? මගේ ළඟ පස් තියෙනවා, පාට තියෙනවා, පුංචි ඇට වර්ගයක් තියෙනවා. අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා. ඔන්න අපි පුංචි ලස්සන අත් වැඩක් කරන්න යන්නේ. මම මේකට පස් දාලා පුංචි ඇට වර්ගයක් වවන්න යන්නේ. ඊට කලින් මම මේක ලස්සනට පාට කරගන්න හිතුවා. එහෙනම් අපි බලමු.
ලස්සනයි ද ඔන්න මම මේ කෝපේ පාට කරගත්තා මම මේකට දැන් ඔන්න ටිකක් වේලෙන්න තියාගන්න ඊට පස්සේ මොකද මම මේකට කරන්න යන්නේ ඔන්න මම ටික ගෙනාවා පස් ටිකක් මම මේකට පස් දාන්න තමයි දැන් හදන්නේ උඩට එන කන්දා ගන්න හරි නේද දැන් මං ගෙනාවා ඔන්න මුං ඇට පුතාලට පුළුවන් පැලවෙන ඕන දෙයක් මිරිස් ඇට එළවලු ඇට කැමති දෙයක් මෙන්න මේකේ පුංචි හිල් වගේක් හදලා මම මේවා පැල කරනවා අර වපුරන්න පැල කර බීජ වගේ නේද මෙහෙම ටිකක් දාලා පස් වලින් යට කරන ඔන්න සරු පස් තියනවා ඒ වගේම අපි මේකට වතුර ටිකකුත් දැන් දාමු හරි නේද හරි එහෙනම් මේක දැන් හොඳට ටිකක් අවුව වැටෙන තැනකත් තියන්න ඕනේ මං මේ බයිබල් කොටස තෝරගත්තා සමහරක් සරු බිමෙහි වැටුණෝ ඒ මේක මෙතනින් පේන්න මෙහෙම හිටවනවා. පැලත් එකක් හදන්න. හරිද? ඔයාලත් පුංචි ඇටයක් පැල කරලා බලන්න. අපි එහෙනම් මේ පාඩම ඉවර කරන්න ස්වාමින් වහන්සේට පුංචි යාඥාවක් කියමු හැමෝම එකතු වෙලා. අත් දෙක එකට තියාගෙන ඇස් දෙක වහගන්න. ඉතා දයාවන්ත වූ ස්වාමිනි තවත් ලස්සන දවසක මේ ලස්සන පාඩමක් අපිට ඉගෙන ගන්න ඔබ වහන්සේ දීපු මේ ඉද ප්‍රස්තාවට ස්තුතියි ස්වාමිනි. අද දවසේ ඔබ වහන්සේ මට කියලා දුන්න මේ ලස්සන කතන්දරය හොඳින් තේරුම් ගන්න පුළුවන්කම මට දෙන්න. ස්වාමිනි ඔබ වහන්සේගේ වචනය මගේ හිතේ හොඳින් ධාරණය කරගෙන ඒවා අර වී පල දැරුවා වගේ හොඳ අස්වැන්නක් එන්න මගේ පුංචි ජීවිතය පාවිච්චි කරන්න ඔබ වහන්සේගේ වචනය හොඳින් මතක තබා ගන්න පුළුවන් ශක්තියක් මට දෙන්න බාරයි යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ආමෙන් එහෙනම් මගේ ආදරණීය දූල පුතාලා අපි ලබන සතියේ හම්බ වෙමු ජේසු පිහිටයි